සාමුදාය විරාමයේ අනතුරුව වනාතතෙක් සිටින්නේ මාලිමාව සමගින් අද අප කතා බස් කරන්නේ නවසම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රම බාහුකර්ණරත්න මහතා සමගින්. හොඳයි ආචාර්යතුමනි, දැන් මේ වෙනස හරහා මහජනතාව බලාපොරොත්තු වන බොහොමයක් කරුණු කාරණාවන් තිබෙනවා. වෙනස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පාලනය කරන පුද්ගලයන්ගේ වෙනසකුයි බලපාන්නේ ප්‍රධාන සාධකය වෙන්නේ. දැන් මේ ආදී කරුණු කාරණාවන් මත ජනතාව ඉතාමත්ම දැඩි බලාපොරොත්තු තබා ගන්නවා සහ ඒ ඔස්සේ තමන්ගේ ඡන්දය භාවිතා කළා. දැන් ඉදිරියේදී ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ එක්වෙන තැයි යම් කිසි ආකාරයෙන් ආරංචියක් පවතිනවා. එසේම තවත් අනතුරු, ඒ කියන්නේ ඇමති දුර 6ක් පමණ පිරිනැමීමටත් නියමිතයි. එක්පසකින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු, පරාජය කරපු දේශපාලන චරිත නැවත වතාවක් කෙසේ හෝ පාර්ලිමේන්තුවට පිවිසෙනවා. දැන් මේ ආදී කරුණු කාරණාවන් හරහා මහජනතාව නැවත නැවතත් රැවටීමට ලක් වෙනවාද? දැන් මෙහෙමයි, දැන් ඔය දේශපාලනේ ඉන්න හැමෝටම දේශපාලනයක් නැහැ. අනේක ප්‍රධාන කාරණේ දේශපාලනේ තියෙන නායකයෝ ඉන්නවා. එතකොට තව දැන් මේ තියෙන ඡන්ද ක්‍රමයේ තුල විශාල වශයෙන් ඉන්නවා පිරිසක්, ඒගොල්ලෝ දේශපාලන වෘත්තිකයෝ, ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා දේශපාලනයට ඇවිල්ලා තිනවා. ඒගොල්ලෝ මේ Taman කවුරු හරි න්‍යායක් තියෙනවා, ඒ න්‍යායෙන් වැඩ කරන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ ඒක අරගෙන ඒ කියන ක්‍රමයට අරගෙන වැඩ කරන්න ලෑස්ති. Tamanට ප්‍රතිපත්තියක් නැහැ. Tamanට දේශපාලනයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ කියලා මම ඒ වචනේ කියන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ප්‍රතිපත්ති තියෙනවා. මං කියන්නේ මම හිතන්නේ හොරකම් කරන්නේ නැතිව හොරකම් කරනවා කියලා හෝ ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ක්‍රිස්තියානි ආගම ආධාරණේ මම නිකුත් ප්‍රතිපත්ති තියෙනවා. සීලාචාර ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. මම කියන්නේ ඊට වඩා දේශපාලනය. මොකද දන්නවද, ඒ අපිට මේ විශේෂයෙන් මේ මේ මනාප ක්‍රමය තුළ විශාල සෙනගක් ඇවිල්ලා තියෙනවා. මේ උඩින් පාවල ඇවිල්ලා ඒගොල්ලෝ දේශපාලනය කළා නෙවෙයි, සල්ලි විසි කරලා කාගෙන් හරි අංක ටික අරගෙන තමන් පත්වලා එන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා දේශපාලනිකව මැදිහත් වීමෙන් තොරව ගොඩනගෙන පිරිසක් මතුවීම තුළ අද තියෙනවා මේ විදිහට. ඒගොල්ලෝ ඒ කවුරු හරි කිව්වොත් හොඳින් මේක මේක කරන්න පුළුවන්, මේ විදිහට කරන්න තියෙන්නේ, මේ ලයින් එකේ යන්න ඕන, මේ දාස ක්‍රාත්මක කරනවා නම්, එතකොට යා රයිට් මම ඒක කරන්න සර් කියලා බාර ගන්න. බොහොම හොඳට අර කියන විදිහට මම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ විදිහට ඒගොල්ලන්ගේ ඒකේ තියෙන ප්‍රොෆෙෂනල් හැකියාවන් ලබාගෙනත් තියෙනවා. ඒ හොඳ හෝ නරක ක්‍රියාත්මක කිරීමක් අපේක්ෂා කරන්නත් පුළුවන්. එතකොට වරද පැමිණෙන්නේ දැන් අපිටම දැන් අපි ජනාධිපතිතුමා හිතනවා මට මේ කට්ටිය ගත්තොත් මේ වෙලාවේ මේගොල්ලන් කියන දේ අර ගහලා සාකච්ඡා කරලා මේම වැඩ කරන්න හොරෙන් මම කැමතියි. එතකොට ඒගොල්ලෝ හැබැයි පරාජිතයි. ඒගොල්ලෝ ලයිස්ට්යෙන් ගන්න පුළුවන්. ඇත්තටම කාර ගත්තාම ඒගොල්ලෝ අර වැඩ ටික කොම කරන්න ලෑස්තුව සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරනවා. එතකොට ඒ ටික හය කරනවා. ඒක අවසානයේ ගත්තොත් ආචාර්යතුමනි, මහජනතාව නැවත වතාවක් රැවටීමක් මහජනතාවගේ මතයට, ජන මතයට එතන දීස නැවීමක් සිදු වන්නේ නැහැ නේද? තමන්ගේ අභිප්‍රාය පමණයිනේ එතන ක්‍රියාත්මක වන්නේ. දැන් පළවෙනි කාරණේ පාලනය කරන එකනේ. පාලකෙක්පත් වුණාම එයාට තියෙන පාලනය කරන එක. ඉතින් පාලනය කරන්න අවශ්‍ය පුජ්‍යලියෝ පිරිස ගන්න තියෙන්නේ මේ විදිහට නම්. ඒක නම් කරන්න තියෙන්නේ. දැන් තමන්ගේ මතය නැතුව වෙන අය ටික දාගත්තොත් එහෙම තමන්ගේ මතය නෙවෙයිනේ එතකොට එන්නේ. දැන් එතකොට අපි හිතමු දැන් ජාතිවාදී මතයට යන්නේ නැතුව තමන්ගේ මතයට එන්න, ජාති නැතර සමගිය මතයට ගෙනෙන්න කට්ටියක් අවශ්‍යයි. ඒ අය දිනලා ඉන්නවා, දිනන්න ඉඩ තියෙනවා. අර ජාතිවාදී මතය තියෙන අය ඒගොල්ලන්ට වඩා වැඩි පිරිසක් තමන්ට ඕන. ඒතකොට ඒකට කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය පත් කළොත් මේ ගානට වඩා වැඩි කරගන්න පුළුවන්. ඉතින් තමන් ඒක කරන්නේ. දැන් මේක දේශපාලන උපායක මාර්ගයේ සටනගිරින් තමර ආණ්ඩුව ගෙනියන්න ඕනනේ. ගෙනියන්න තමන්ගේ මතය උඩ වැඩ කරන්න පිරිසක් හදා ගැනීමට තියෙන අවකාශය පාවිච්චි. එතකොට ඒක ප්‍රායෝගික විසඳුමක්. එයත් යම් කිසි ආකාරයේ පැසිස්ට්වාදී පාලන ක්‍රමයක මුලක් වෙන්නට පුළුවන්ද? මූලාරම්භයක් වෙන්නට පුළුවන්ද? නෑ, එහෙම වෙන්න බෑ. පැසිස්ට්වාදී පාලනය කියන්නේ ඒක නෙවෙයි. පැසිස්ට්වාදී පාලනය කියන්නේ මතවාදීම ෆැෂිස් දේවල් පිළිගන්න, ජාතිවාදී උද්දේශන පිළිගන්න, එක ජාතියක් තවත් ජාතියකට වඩා ප්‍රධානයි ඒගොල්ලන්ට වැඩි වලක් දෙන්න ඕන කියලා පිළිගන්න, ඒ අනිත් ජාතිය යට කරලා
ඒකාධිපතිවාදයක් පිටවන්න ඕන කියලා කියන ඒ වගේ මත තියෙන අය. දැන් ඒක ඒක තමයි ෆැෂිස් පාලනයක් කියන්නේ. නැතුව තමන්ගේ මතය වෙනුවෙන් සෙනගක් එකතු කරගෙන කොහොම හරි ඒකට යම් ලාභ ප්‍රයෝජන දීලා දොළ පිදේනි දීලා හරි එකතු කරගෙන තමන්ගේ මතය ජයග්‍රහණය කරගෙන ඡන්දෙන් ජයග්‍රහණයක් තියෙනවා. වැඩ කිරීමේ පරිස්ථික අඩුයි ඒකට තමන් පිරිසක් ගන්නවා. එතකොට තමන් ඡන්දේ දීපරාද නැහැ. ඡන්දේ දිනු. නමුත් තමන්ට වැඩ කරන්න ඕන කොටස හරියට ගැනීමට තමන් කටයුත්තක් කරනවා. ඉතින් ඒක එතකොට අපේ කෑන් වෙනවා එක්තරා ටැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් හැදෙන්න. අපිට ඒකට වෙන එයාත් ඒ පාලනය ගෙන යන්නත් ඕනනේ. හොඳයි. දැන් පසුගිය මැතිවරණ කාලවක වානවලදී විශේෂයෙන්ම යහජනතාවට දුන් පුරොන්දු ගණනාවක් තිබුණා. එහා පාලනය කියන ප්‍රධාන වශයෙන් මේ වචනය දුන්නා වගේම මේ ඔස්සේ කරුණු කාරණාව රසක් මහජනතාව බලාපොරොත්තු වුණා. එක්තරා කරුණක් තමයි මේ යම්කිසි ආකාරයෙන් දූෂණ අකටයුතුකම් සිදු වෙනවා නම් ගනුදෙනුවලදී හෝ සංවර්ධන කටයුතුවලදී මේ වායින් ගැලවීම සහ මේ ආදී කරුණුවලට දූෂණ ක්‍රියාකාරකම් වලට යම්කිසි පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ වුණා නම් ඔහුට ඔයයට දඬුවම් ලබා දීම ආදී කරුණු කාරණාවන්. දැන් කිසියම් ආකාරයක මේ පාලන තන්ත්‍රයේ පිහිටවීමේදී කොටසක් පරාජයට පත් කරනු ලැබුවා. මේ පරාජයට පත් කරනු ලැබුණු කොටස අතරතුරත් මෙසේ යම්කිසි ආකාරයෙන් කළු පැල්ලම් සිටින තිබෙන පුද්ගලයන් සිටිනවා නම් ඔබතුමා සඳහන් කරන පරිදි තමන්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීමට තමන්ට අවශ්‍ය පුද්ගලයන් රසක් එකතු කර ගැනීමේදී අර ආකාරයේ කළු පැල්ලම් තිබෙන පුද්ගලයන්ුත් ලං කර ගන්නට හැකියාවක් තිබෙනවා සහ එසේ වන්නට පුළුවන්. දැන් එවැනි අවස්ථාවක ඔවුන්ට විරුද්ධව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඔව් දැන් මේ අපි කතා කරන්නේ දැන් හොරකම් වගේ වань. ඔවුන් එකපාරම මේ පැත්තට આવොත් හොඳ වෙනවා. මම කියන්නේ මොන වගේද කියලා මම කියන්න හදන්නේ. දැන් හොරකම් කරන්නේ නැත්නම් යම් දූෂිත ක්‍රියාමාර්ග කියන්නේ ඔය තමන්ට වාසි ලබා ගත්තා, අල්ලසක් ගත්තා ඒ වගේ දේවල්නේ. දැන් ඒවා දේශපාලන මතවාදයක් නෙවෙයිනේ. ඒක දුර්වලකම. ඔව්. දැන් මේ දුර්වලකම් තියෙන පුජ්‍යලෝ මේ දුර්වලකම තියෙන පුජ්‍යලෝ සහ මතවාදීව පිළිගත නොහැකි මතවාද වලට ඉරවැල වැඩ කටයුතු කරන අය. බොහොම අවංක වෙන්න පුළුවන්. බොහොම හොඳ කිසි දවසක් හොරකම් කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ජාතිවාදී දැඩි ලෙස මේ ආගම්වාදීව මිනිසුන්ට ක්‍රියාර වෙන විදිය මතවාද පතුරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි තෝරගන්නේ කවුද? මම දේශපාලන වශයෙන් ඉන්න නායකයෙක් නම් මම තේරගන්නේ අර දේශපාලන වශයෙන් විරුද්ධවාදී මතයේ තියෙන නමුත් හොරකම් වලට හෝ එහෙම නැත්නම් අඩුපාඩුකම් වලට චරිත වශයෙන්ම යම් යම් දුර්ලකම් තියෙන කෙනෙක්ව ට වඩා අරක භයානකයි කියලා මම හිතනවා. ඒ කారణ එසේ වය හැපිතෙමු. එතකොට ආචාර්යතුමනේ හොරකම කියන කාරණාව දුර්වල දෙයක් ලෙසද අපිට හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ හොරකම කියන කාරණාවේ බරපතලකමක් එතකොට අපි දකින්නේ නැහැනේ. හොරකම කියන එක කෙනෙකුට අපිට නිවැරදි කරන්නට පුළුවන් ද ඔහු දුර්වලයි කියලා. ඒවත් දැන් ලොකු හොරකම් කරලා තියෙනවා නම් ඒවා හොයන්න ඕන අනිවාර්යයෙන්ම. අපේ පැත්තට ආවත් නැතත් කියලා මම කියන්නේ. ආණ්ඩුව කල්පනා කරන්න ඕන කොයි හොරකම අල්ලන්න ඕන. ඒ හොරකම ඇල්ලීමේදී බරපතල හොරකම් කරලා තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ටත් ඒකේ වෝනින් එක ඒගොල්ලන් අච්චුව ඒගොල්ලන්ට ලැබෙන්න ඕන. ආණ්ඩුවට ආවත් නැත්නම් ආවත් ඒක නවත්තන්න නරකයි. නමුත් දැන් හොරකම සහ වංචාවද කියන එක එතකොට දෙවෙනි කාරණයක්. අර දේශපාලනේ වශයෙන් තමන්ගේ පැත්තේ ඉන්නේ නමුත් හොරෙක්. ඔව්. ඔය ගැන යාට ඔහෙලා යටත් දඬුවමක් දෙන්න ඕන. නමුත් අපි ප්‍රායෝගිකව දකින්නේ නැහැනේ තමන්ගේ පැත්තේ ඉන්න අයගෙන් අඩුතරමින් ප්‍රශ්න කිරීමක්වත්. නෑ නැත්තේ නෑනේ කීප දෙනෙක්ම කැඳවලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒවට හරියාකාර උත්තර සැපයලා තියෙන නිසා ඉන්නවා. අනිත් පැත්තනොත් උත්තර හරියාකාර සැපයපුවාට දැන් කවුරුත් දන්නව හොරා කියලා සමහර වෙලාවට. නැත්නම් ඔප්පු කරන්න බෑ. එතකොට අපි යහපාලනේ තුලදී ඔප්පු කරන්න බැරියව නිෂ්ප්‍රභායි. යාපාලනේ කියන්නේ යාපාලනේදී අපි මතවාදයක් හදාගෙන නිකන් හොරා හොරා කීකීටියට වැඩක් නැහැ. ඔප්පු කරන්න බැරි නම් ඉතින් නීති අනුව ඒක ඊට පස්සේ අයින් කරගන්න වෙනවා. කියන බොහෝ දුරට ගොඩක් අය නිදහස් වීමේ හැකියාව තිබෙන්නටත් ඉඩ තිබෙනවා. ඉඩ තියෙනවා. මොකද හොරා හොඳට කරනවනේ හොරකම. මොලේ ඇති හොරු නම් හොරකම කරන විදිය දන්නවා හොරකම. නමුත් අපිට ඒ විභාගය තුලම පෙන්වන්න පුළුවන් මෙයා හොරෙක් කියලා. ඉතින් එතකොට එයා හැදෙනවා නම් හැදෙයි.
ජනතාවටත් අපිට කියන්න පුළුවන් පණිවිඩය මෙයාගේ හොරකම් තියෙනවා. හොරකම් වලට ඉඩ දෙන්නේ නැති වෙන විදිහට ඔයගොල්ලෝ මෙයා දේශපාලනේ තියා ගන්න බලන්න කියලා ජනතාවට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ දුර්ලභකම් අඩු කිරීම සඳහා මිනිසුන්ට බලපෑම් කරන්න පුළුවන්. දැන් හොරකමට එහා ගිහිලා මිනිහා තව වෙනත් අපරාධ කරනවා නම් ස්ත්‍රී දූෂණයක් ඒ වගේ නොයෙකුත් ඒවා කරනවා නම් ඊට වඩා දැඩි පියවර ගත යුතුයි. නමුත් ඔය මම කියන්නේ ඔය හොරකම් කියන එක නම් ඉතින් උගක් හොයලා හරියට හොයලා අල්ල ගන්නවා නම් මිසක ඒක කියලා ගැන කියමින් ඉඳීම තේරුමක් නැහැ. දේශපාලන භූමියේ පෞගේ කාලේ තිබිච්ච වාතාවරණයන් තුළ මිනිස්සු මේ නිකන් කවුරුත් බලාපොරොත්තු වෙන තත්ත්වයක් වුණාද ගියාම මන්ත්‍රීවරයෙක් මොනවා හරි දියුණු වෙන්න ඕන කියලා. දැන් හුඟක් අය කියන්නේ මොනවද දැන් මගෙන් අහනවා ඔයා මොනවද කරගත්තේ දේශපාලන. දැන් මේ නිකන් ඒකෙන් පේන්නේ නේද ජනතාවත් හිතනවා මේ දේශපාලන ඒ මෝඩකම සහ ඒ කියන අපරාධය සමාජගත වෙච්ච එකක්. ඒ සමාජයත් ඒකට වග කියන්න ඕන. නැත්තුව ආයෝ මේ මිනිස්සු හරි හොඳ මිනිස්සු එන්නේ කියලා කියන්නේ නැහැ නේ. අයියෝ මෝඩයා වික්‍රම බව මොනවාද අපරාධ කාලකන්නේ වැඩක් කරගත්තේ නැහැ. ඔන්න දැන් නම් සල්ලි ටිකක් එනවාද කොහෙද තියෙනවා. ඒකත් හරියට නම් මම හොරගම් කළා වගේ. ඒ සල්ලි ටික එන කරුණත් තාම ස්ථිර නැහැ නේද? නැහැ සල්ලි ඇවිල්ලා නැහැ. මට ස්ථිර කරලත් නැහැ. මට ලියුමක් ඇවිල්ලත් නැහැ. ඉතින් මම ඒකට සන්තෝෂ වෙන්නෙත් නැහැ. සන්තෝෂ වෙන්නෙත් නැහැ. මට සල්ලි හම්බුනොත් මම කැමති මට බොහොම අමාරුයි මගේ ජීවිතේ ගෙවෙයි. මං කැමති මේ මම වයස ගියාම මට හිතානේ ජීවත් වෙන්න. ඔබතුමාට මොන අවුරුද්ද සිටලද හිඟ වැටුප් ගණනේ වන නිමිතව තිබෙන්නේ 1982. මොකද 78 මාව තහනම් කළාට 82 දී අලි පිහිටුවේදී මුදල් ගෙවලා පිහිටෙව්වා. පිහිටෙව්වට මම වරදකාරයෙක් කළා. කළා ඒකට වෙන තමයි ආරවුල ඇහිලා අපව මාව එළියට දැම්මේ. ඉතින් එතකොට එතන 82 ඉඳලා මම රිටයර් වෙන්න ඕන අවුරුදු 65ට ඒ අනුව ගණන් කළා ඒ ප්‍රමාණය තමයි සල්ලි දෙනවා කියලා තියෙන්නේ. 82 ඉඳි පුතුමාගේ තනතුර මොකක්ද උනේ වෙනම විශ්වවිද්‍යාලය? මම ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් හැටියේ. එතන ඉඳලා ඉතකොට මහාචාර්යවරයෙක් වෙලා ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුත් වෙලා තමයි එළියට එන්න තිබුණේ. ඉතින් ඒ තනතුරුත් එක්කම දෙන්න වෙනවා එහෙමනම්. මට හේ මාචාර්ය කියලා පට්ටමක් ගහ ගන්න මට කිසිම මේ වෙන විදිහේ හේ තත්ත්වෙ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? කැබිනට් අනුමැතියක් ලැබිලා තිනවා නමුත් ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙමද? ඔව් ඒ කියන්නේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තාම මට ක්‍රියාත්මක වෙලා ලියුමක් මුකුත් ආවේ නැහැ. ක්‍රියාත්මක වෙනවා කියලා ඉතින් වටින් ගොඩින් ආරංචි වෙනවා ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඉතින් මම හිතනවා ක්‍රියාත්මක වෙයි මොනවා. ඒ තත්ත්වෙ ඔබට නිර්මාණය වුණේ යමක් ඔබට නොලැබී ගියා නම් නොලැබී ගිය ඔබගේ වෘත්තීය ජීවිතය තුළ දේශපාලනයේ යෙදීම නිසාද සම්පූර්ණයෙන්ම? ඔව් ඔව් මේක මේ මම මේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ අධ්‍යාචාර්යවලෙක් කරපු කිසිම වැඩක් දන්නේ නැහැ. මම එතන හොඳට ගෑන්නුවා. ඒක කවුරුත් ඒ ශිෂ්‍යුත් කියනවා හොඳ ගුරුවරයෙක් මෙයා කළා. එතන හිටපොයත් කියනවා මගේ කිසි වැඩක් දන්නේ නැහැ. හිටපු මගේ ෂණිකෝ හිටපු ඩීන් එහෙම කවදාවත් මුකුත් නැහැ. අපි එහෙම ගැටුමක් මගේ නැහැ. මම වෙලෙම හොඳින් වැඩ කරපු කෙනෙක්. මම එළියේ කලුකොඩි දැම්මේ මේ නුවර පාරේ ඇත්තටම කලුකොඩි දැම්මේ. ඒක විශ්වවිද්‍යාලය තුලවත් නෙවෙයි. එතකොට මාව ගත්තේ කලුකොඩි දැම්මේ ඇයි ඔය තමයි මේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව. ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව දැම්මාම ජනාධිපතිටත් විරුද්ධව දැම්මාම කියලා නඩුව හදලා තමයි මාව එළියට දැම්මේ. ඒක ඒ කාලේ ඔබ ඉංජිනේරු පීඨයේ කතිකාචාර්යවරයෙක්ව සිටියා. ඔබ ඉංජිනේරු අංශයේ මේ ගණිත අංශයෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. නමුත් ඇඟේ දේශපාලනය කියන දේ තිබ්බා. දේශපාලනේ තුණා මම ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය තමයි මං මගේ විෂය. ඒකෙත් මම ඉහෙලින්ම හිටියා. නමුත් මම ඒ අතරම දේශපාලනේත් ගොඩක් දැනගෙන හිටියා. මම ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ආධාරමින් හිටියා වෙනම පුජ්‍යලිකව. ඒ අනුව මට දැනුම තියෙනවා ඒ ගැන. එදත් ඔබේ මතය උනේ මාක්ස්වාදයේද? මම මාක්ස්වාදී දේශපාලනේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් එතකොට ඒක හන්දා තමයි මේ ඒ වෙලාවේ ජේ ආජාවදන උන්නෑ ඇතුළු ඒ කට්ටිය හිටිය මොහොල් වල ගන්න ඕන මෙතන විශ්වවිද්‍යාලෙ ඉන්න කියලා තේරුමෙන් තමයි. ඒකේ එතකොට එතන දැන් ඉනගමෙතුමත් හිටියේ මම හිතන්නේ අධ්‍යාපනය මෙතන. ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා මේක ඊට පස්සේ අනිත් චන්ද්‍රිකා මෙතනේ ආවහම මට ඒක ආපහු දෙන්න නියම කළා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ.
ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ නමුත් ඒක ඒ චන්ද්‍රිකා මැතිනගේ ගත්ත තීන්දුව උඩ මම ගියා මානව හිමිකම්වලට. එතකොට ඒගොල්ලෝ කිව්වා මම අනිවාර්යයෙන්ම ආට දෙන්න ඕන කියලා. එහෙම තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුව උඩ තමයි මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකදී දැන් වික්‍රමසිංහ මහත්තයාට කියන්න පුළුවන් මේ මම මට ආපහු දුන්නාම මෙයා ගිහිල්ලා මේ අපි මෙයා එළියට දැම්මා. මෙයා මාක්ස්වාදයේ රටේ පතුරවලා දැන් ඔන්න අපි යට පරිජීවුවා. මට කිසි වරදක් අපි කළේ නැහැ කියලා කියන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. ඔව් ඔබ කිසේවේ ඔබ ඔබ වෙහෙසුනේ නමුත් ඔබට අවසානේ පඩි ලැබෙනට යනවා. ඔව් එතන හරි. දැන් හොඳ අපි මේ කතාබහ අතුරුමාර්ගයට පිවිසුනේ දේශපාලඥයින් හරි හම්බ කරගැනීමේ කාරණාවනේ. ඔබ කියන පරිදිම සාමාන්‍ය ජනතාව ලෙස අප දකින්නේත් යමක් කමක් දේශපාලනයට ආවට පසුව හරි හම්බ කරගන්නා දේශපාලන චරිත. දැන් මේ ආදී කරුණු කාරණාවන් මහජනතාව දැනුවත් රටේ සාමාන්‍ය ජනතාව මේ අතරතුරේ දැන් පාර්ලිමේන්තුවේ සැසියකට සහභාගී වීමේදී ලබා දෙන යම්කිසි උදීමනාවක් වැඩි කිරීමට යෝජනා වෙනවා. දැන් මේ ආදී කරුණු කාරණා මොනතරම් සාධාරණද? මම කියනවා මේවා ඇත්තට වශයෙන්ම අසික්කිතයි. මම කියන්නේ මෙහෙමයි. දැන් යම්කිසි රජයක් කියනවා නම් අපිට අමාරුයි. රටේ අමාරුකම් තියෙන නිසා අපිට ඔයගොල්ලන්ට රජයේ සේවකයන්ට අපි 10,000ක් දුන්නා. ඒක නමුත් සම්පූර්ණයෙන් මේක පඩියට අනුගත කරගන්න බෑ. මොකද ලොකු බරක් අපිට ගෙනියන්න තියෙනවා. වගේ දොස්තරවරුන්ට කියනවා ඔයගොල්ලන්ට හැමදාම මෙහෙම දෙන්න අමාරුයි. අපි මෙහෙම දෙන්නම් කියලා ඊට අඩුවෙන් දෙන්න මේ වෙලාවේ හැටියට කියලා එහෙම ලොකු කේවල් කිරීමක් කරන සාකච්ඡාවක් තුළදී ඉඳලා ඒක පාට මේ 500ට ඊට පෙකනට 20,000ක් දෙනවා කියලා මන්ත්‍රීවරු. එතකොට මේ අර කිසිම මේක මේ අර කැපවීම දැන් අපි ඒගොල්ලෝ කියනවා අනේ ඔගොල්ලෝ කැප වෙන්න මේ වෙලාවේ කැපවීමක් කරන්න ඔගොල්ලෝ පැත්තෙනුත් කියලා කියන අගමැතිතුමාම එතකොට මේ කැපවීම කෝ මේ පාර්ලිමේන්තුව තුළ කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් ඉස්සෙල්ලා රජ කාලේ ඔය අපේ මහවංශෙත් තියෙනවා යම් කිසි කාර්යයක දුර්භික්ෂයක් ආවහම රජුරුවගේ වාසලෙන් පටන් ගන්නවා පළමුවෙන්ම උපවාසය. ආදර්ශයෙන් තමයි ඉස්සලම් පටන් ගන්න. ඔව් ආදර්ශය. ඉස්සලම් එයා උදේ පාන්දර ඇවිල්ලා පාරේ වාඩිවිලා වාඩිලා ගල කිරි වතුරයි ටිකක් කාලා හොරෙන් යන්නේ හොරෙන් නෙවෙයි. ආයි හොර නෑ. හොරෙන් ගින් කන්නේ නෑ. ඒකම තමයි කන්න දෙ. ඇත්තම කියනවා මම දවස් 30 මෙච්චරයි මං කෑවේ. අනිත් ඒවා මම බෙදාගෙන දුස්භික්ෂප තෙල් වලට කියලා රජුරුවම පටන් ගන්නවා. ඒ වගේ ඊට පස්සේ ඇමතිවරුත් ඇවිල්ලා ඔක්කොමලා ඒක ඊට පස්සේ අධිකාරම්ලා ඔක්කොමලා පටන් ගන්නවා. ඒකෝට ඒක සම්පූර්ණ ව්‍යාපාරයක් වෙනවා. දැන් ඒ ක්‍රමේ නෙවෙයි දැන් මේ. ඔව් දැන් මේක මේ ඊය වාද කරනවා නෑ නෑ මේ මේ අර කම්කරුවගේ ලේබරගේ තත්ත්වයේ ඉන්න කෙනාගෙනුත් අයියෝ වටෝත් වට දෙන්න ඕන තමයි මේ වෙලාවට කැප කිරීමක් කරන්න රට වෙන්නේ. කැප කිරීමක් කරන්න කියලා දොස්තරටත් කියනවා. එයා අනේ කොටව කියනවා කියලා මාරලා ඊට පස්සේ නම් මෙන්න මේ අර ගුල්ලන්ට ඉතින් ගොඩක් දුර ඇවිදින්න තියෙනවනේ කියලා 500 ඉඳලා 20,000 විතරදී. දැන් මේක කිසිම තේරුමක් නැති කතාවක්. මේක බිහිලුවක් ඇත්තටම. ඒ කියන්නේ මේක අඩුතරමේ පොඩක් හොරෙන්වත් කරන්න දුන. මේක මිනිස්සුන්ට පේන්නේ මේක. ඔච්චර එළියට දාන්න නැතුව. ඔය එළියට ඔහොම එළියට දාන්න නැතුව අඩුතරමේ. දැන් දෙන්නේ ඔන්න 2000යි. කියලා ටිකෙන් ටික මාස ගානකින් මාස 6කින් ඉතුරු ටිකක් දෙනවා එරියස් ටිකත් එක්ක දෙනවා. අන්න ඒ වගේ. මාකාරී ඒ වගේ උපක්‍රමයක්වත් දාන්න ඕන මෙච්චර පිළිකුල් සහගත විදිහට මේක මිනිස්සු අතරට ගේන්නේ නැතුව. ඉතින් මං කියන්නේ මේ ඇමතිවරුන්ටත් අමාරුයි දුර දුර ගිහදලා එන්නේ අමාරුයි ඒක රට කරත්. ඒ කියන්නේ සමහරලාට පාර්ලිමේන්තුවට එන්නේ නැතුව ඉන්නවා. ඒගොල්ලන් ගෙන්න ගන්න. ඉස්සරහට පාර්ලිමේන්තුවට හැමදාම එයි. දැන් මමත් මන්ත්‍රීවරේ නාගරික මන්ත්‍රීවරේ කැටියට හිටියා. මං දැන් පටන් ගන්නකොට අපිට දුන්නේ රුපියල් 7,000යි. දැන් මේ ළඟදී 20,000ක් විතර. ඔව් ඒ කියන්නේ මේක මේ බජට් එකේ නෙමෙයි මේක ඉස්සරහට වුණා. එතකොට මට හරි පහසුවක් වුණා මං හරි අමාරුවෙන් 7,000න් හිටියේ. ඉතින් ඒ වගේ මං කියන්නේ ඇත්තටම මන්ත්‍රීවරුන්ට වියදම් තියෙනවා. වියදම් තියෙනවා කියන්නේ මුගක් අය සමහරලාට මලගෙවල් වලට ගියාම සල්ලි දෙනවා මන්ත්‍රීවරු. ඇයි දෙන්නේ කියලා මට නම් පැහැදිලි නෑ. එහෙම දෙන්න ඕනෙත් නෑ. නමුත් උගක් දෙනේ පුරුදු කරගෙන තිනා මන්ත්‍රීවරයා ආවම යාක්කයක් හරි දෙනවා. හැම තැනට ගියාම ඒගොල්ලෝ දෙනවා කීයක් හරි. ඉතින් එතකොට දැන් කවුරු හරි ඒගොල්ලෝ හිතනවා සල්ලි තියෙනවා මට සල්ලි එනවා කියලා. ඉතින් ඒ වගේ පින්තූරයක් හදාගෙන තමයි ඔය සල්ලි දී මේ වැඩ පිළිලක් තියෙන්නේ.
එනිසා ඒගොල්ල සමහරලාට දැන් සහභාගී වෙන්නේ නැති හන්දා ඒගොල්ලන්ට ගමනෝ. එතකොට සහභාගී වෙනවා. එහෙම පුරුදු කරලා තියෙනවා. අපිටත් කියන දැන් කොමිටි වලට එන්න. රුපියල් 500ක් දෙන්න. කියලා කීයක් හරි දැන්. ඉතින් මේ මෙහෙම කළා කියන ජනතාවට මහ ජනතාවට සේවය කිරීමට මහ ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටලා කිසියම් පාලන අධිකාරියකට පත්වලා ඔවුන්ට යම් කිසි ආකාරයෙන් උත්තේජනයක් නැවත ලබා දිය යුතුයි මහ ජනතාව වෙනුවෙන් යමක් කරන්න. ඉතින් මේ කොමිටියට එන්න කිව්වට එන්නේ නැහැ. සල්ලි ඔය කිව්වහම 20,000ක් දෙන්න කිව්වහම නැත්නම් ඩීසල් මේ ගාන ඔක්කොම අපි දෙන්න කිව්වහම ඉවරයි නෝ. එතකොට මම කියන්නේ ඒගොල්ලන්ට අමාරුකම් තියෙනවා. නමුත් ඒක බොහොම සුන්දර රස්සාවක් වෙනවා. ඒක මම කියන්නේ මේ වැඩි කිරීම විය යුතු වෙනවා. මොකද ඒගොල්ලන්ට සමහර ඇත්තටම ඒගොල්ලන්ට උදුර බැහැර ගිහිල්ලා මේ වැඩි ටික කරගන්න බැරි වෙනවා. නමුත් ඒක කරන එක සීලාචාර අසිකිති විදිහට කරන්න අරගයි. මේක මේ දැන් අපි කරපු තර්කෙම නැති වෙලා යනවනේ. කෝ පරිත්‍යාග කියලා මිනිස්සු අහනවනේ. බලට අලු ධර්මයේ මේක මගේ මූණට ඇවිල්ලා කියලා පස්සෙන්ද උඹ බඩට දාගන්නවා මෙච්චරයි. කියලාම අන්තිම වෛරයන්න එන්නේ. ඇතර මේක ඉතාමත් බරපතල කාරණාවක් ලෙස අප මේ සරලව කතා කරා වුණාට එහි යම් කිසි ගැඹුරක් තිබෙනවා. දැන් අවසානයේදී ආචාර්යතුමනි මෙවැනි කරුණු කාරණාවන් හරහා මහජනතාව ඉච්ඡා බංගත්වයකට පත් වෙන්නට පුළුවන්. ඒක කල්පනාවට ගත යුතු මම නෑ හිතනවා මේක රජයේ ඉහළ ස්ථානවල ඉන්න අයම කල්පනා කළා අප්‍රසාද මේ විදිහට මේ හිරිකිත තත්ත්වයක් ඇති නොවන විදිහට වැඩ කරන්න ඕන. අමිතවරුන්ගේ පහසුකම් දෙන්න ඕන, ඒගොල්ලන්ට මන්ත්‍රීවරුන්ගේ පහසුකම් දෙන්න ඕන. නමුත් ඒක අපි ගෙනියන ජනතාවගෙන් පරිත්‍යාගය සඳහා කලක් ගත වෙනවා. අපිට දෙන්න බෑ මෙච්චරම දෙන්න මේ කියන කතන්දරයට ගැළපෙන විදිහකට හරි ගස්ස ගන්න. නැත්තම් ඒක පේනවා මේ හරිම උස් පහත් ભેදයකට යනවනේ. ඒක තුලින් රට පාලනය කිරීම අමාරු වෙනවා. එච්චරයි ඒකෙම. හොඳයි, අවසානයේ රට කරව නැත්තන්ගින් අප බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සමගම නීතිය සාමය මේ සියල්ල ස්ථාපිත කිරීම සමගම යහපත් වූ ආර්ථිකයක් සමාජයක් අවසානයේ සියල්ලටම ජීවත් විය හැකි සුසු වටපිටාවක් රැඳී සිටින ආරාධනා කරනවා. තවදුරටත් මාලිමාව සමගින් මේ තවත් විරාමයකටයි අවස්ථාව.